වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිදි පුතුනේ පුවක් මල් කිනිපෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිදි පුතුනේ පුවක් මල් තස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරදී පරිත්තස්සාන භාවේන හන්තුතේ සංපත්තේ ලක්ඛත්තය භූතානම් පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තුතේ සංපද්දවේ නක්ඛත්තයක්ක භූතානම් පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හම්තුතේ සංපද්දවේ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝ සීමාරස්ස පරාජයෝ හි යුග්ගෝ සයුං දේවකනා ප්‍රසන්නායේ තේන සච්චේන ජයසු. ගෞරවනීය මහා සංඝරත්නයේ හැටියට ගරු අමාත්‍යතුමාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් මේ කටයුතු සිද්ධ කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසෙත්වා. ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත්වේවා කියන ප්‍රාර්ථනාව ගෞරවනීය මහා සංඝරත්නයේ හැටියට ආශිර්වාද කර සිටිනවා. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච අම්බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච අම්බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච අම්බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ රායතෝ වච්චේ. සම්මුතිවාදී නවරජයේ මෙම අමාත්‍යංශයේ නම් තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා පිළිබඳ අමාත්‍යංශයේ අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු භාරගත් අද දවසේදී විශේෂයෙන්ම පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කෙන් විශාල මනාප ජනසංඛ්‍යාවක් ලබා දීලා මාව ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරපු සියලුම දෙනාටත් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවටත් මේ අවස්ථාවේදී මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ගරු අග්‍රාමාත්‍ය රයින් වික්‍රමසිංහ මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. සම්මුතිවාදී මෙම රජයේ මෙම අමාත්‍යංශයේ විශේෂභාර අමාත්‍යවරයා හැටියට මාව පත් කිරීම සම්බන්ධයෙන් මම 2020 වර්ෂයේ ඉඳලා අමාත්‍යංශ ගණනාවක කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා ඒ සියල්ලේ අත්දැකීම් ඇතිව මම බලාපොරොත්තු වෙනවා මේ අමාත්‍යංශයේ විෂයපතේ තුල වැඩ කටයුතු ඉදිරියට මෙහෙවන්න. ඒ වගේම මට දැනගන්න තිබෙන ආකාරයට මේ අමාත්‍යංශයට ආයතන 16ක් සමන්විත වෙනවා. කලින් තිබුණු විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය ආයතන ගණනාවක්. ඒ වගේම නව විෂයන් හැටියට තාක්ෂණ අධ්‍යාපනය, ඒ වගේම රැකියා සහ මිනිස් බල ශක්ති කියන විෂයන් මෙම අමාත්‍යංශයට අයත් වෙලා තිනවා. අලුත් විෂයන් හැටියට විශේෂයෙන්ම තාක්ෂණය මගින් අද ලෝකයේ බොහෝ රටවල් විවිධ ප්‍රශ්න විසඳාගෙන තිබෙනවා. මොකද තාක්ෂණයේ දියුණුව අද ඉතාම වැදගත් වෙනවා. අද ලංකාවත් තාක්ෂණ යුගයකට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා අපි වේගවත් ගමනක් යා යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ අමාත්‍යංශයට රාජ්‍ය පරිපාලන සේවයේ පළපුරුදු ලේකම්තුමියක් පත් කරලා තිබෙනවා. ඒ වගේම අතිරේක ලේකම්වරුන්, අනෙකුත් නිලධාරීන්, ඒ වගේම මේ ආයතනයට සම්බන්ධ වෙලා තිබෙන විෂය පද්ධතිය තුළ තිබෙන ආයතනවල විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විද්වතුන්, වෘත්තිකයින් විශාල පිරිසකින් සැදුම්ලත් අමාත්‍යංශයක් මේ අමාත්‍යංශය. ඉතින් මම ඇත්තෙම සතුටු වෙනවා මෙවැනි අමාත්‍යංශයක වැඩ කටයුතු බාර ගැනීමට සුදුවීම සම්බන්ධයෙන්. ඒ වගේම රැකී රක්ෂා කියන එක මම හිතන්නේ අද අපේ රටේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වෙලා තිනෝ. දල වශයෙන් 6%කට ආසන්න ප්‍රමාණයක විරැකියාවක් තිබෙනවා සමස්ත ජනගහණයෙන්. නමුත් වයස අවුරුදු 18ත්
තිහත් අතර තරුණ කණ්ඩෑමක් දිහා බැලුවොත් ඒ ප්‍රමාණය ප්‍රතිශතය 120%කට ආසන්න වෙනවා. මම හිතනවා ඒ නිසා ඒ අභියෝගය ජයගන්නට අපට සිදු වෙනවා. ඒ සඳහා තමයි තාක්ෂණ විද්‍යාල, ඒ වගේම තාක්ෂණ උපයෝගී කර ගැනීම, ඒ වගේම දේශීය වශයෙන් රට තුල තිබෙන රැකියාව වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයින් මානව සම්පත සකස් කිරීම, ඒ වගේම විදේශ වශයෙන් අවශ්‍ය වන්නා වූ මානව සම්පත සකස් කර දීම කියන මේ කරුණු මේ විෂයපතේට අදාළ වෙලා තිබෙනවා. මම හිතනවා සමස්ත දිවයිනම ආවරණය වෙන විෂයන් ගණනාවක් මේ අමාත්‍යංශය යටතේ තිබෙනවා. විද්‍යාතා මධ්‍යස්ථාන මහින්ද 263ක් මේ වෙනකොට තිනෝ අපි තවත් පුළුල් කර යුතු තිබෙනවා. ඒ තුලින් ගමට තාක්ෂණය ගෙන යාම මම ස්තුතිවන්ත වෙනවා මේ අමාත්‍යංශයේ කලින් අමාත්‍ය දුර දරපු මහාචාර්ය තිස්සුතරණ මැතිතුමන්, ඒ වගේම පාටලි චම්පික රණවක මැතිතුමන් වැනි අපේ හිතවත් හිටපු අමාත්‍යවරුන් සහ ඒ විෂයන් බාරව හිටපු අමාත්‍යවරුන් සැහෙන වැඩ කොටසක් මේ අමාත්‍යංශ තුලින් කිරීම සඳහා මූලික පියවර තබලා තිබුණා. ඉන්සම් මම බලාපොරොත්තු වෙන ඊළඟ සති දෙක තුලදී මේ අමාත්‍යංශ සෑම විෂයක් සම්බන්ධයෙන්ම අපේ විද්වතුන් සමග සාකච්ඡා කරලා එයාගේ අදහස් උපදෙස් ලබාගෙන සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒට අනුමැතිය ලබාගෙන අපි පැහැදිලි සැලැස්මක් යටතේ ඊළඟ අවුරුදු 5කට අවශ්‍ය සැලැස්ම සකස් කළා. එය වාර්ෂිකව කොටස් 5කට බෙදලා ඒ අනුව ඉලක්කයන් සහිතව සෑම ක්ෂේත්‍රයකම කටයුතු කරගෙන යන්නට මම හිතනවා අපේ රටේ ජනතාව අද අලුත් දේශපාලන වාතාවරණයකට ප්‍රවේශ වෙමින් සිටිනවා. දේශපාලඥයුත් එවැනි ප්‍රවේශයක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ රට අපේ පහුගිය අවුරුද්දේක යුද්ධය අවසන් කළා. දැන් වසර 5කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. මම හිතන්නේ මින් ඉදිරියට ලෝකයේ වෙනත් දියුණු රටවල් සමග තරඟකාරී ලෙස ඉදිරියට යාම සඳහා තිබෙන ප්‍රධානම ප්‍රවේශය වන තාක්ෂණින් ලොව ජය ගැනීම සඳහා මේ අමාත්‍යංශයේ සියලු මානව සහ භෞතික සම්පත් යොදමින් ඒ කළමනාකරණය කරමින් ඉදිරියට ගෙන යන බව ඉතාම සංක්ෂිප්තව මේ අවස්ථාවේදී තමුන්නාන්සලට සඳහන් කරනවා. ඉතින් මේ අවස්ථාවට පැමිණි අපේ දේශපාලන හිතවතුන්, ඒ වගේම පෞද්ගලික හිතවතුන්, සියලුම නිලධාරීන්, ඒ වගේම මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතන සියල්ලටම මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරි කාලය තුළදී අපි ගන්නා වූ පියවරයන් පිළිබඳ වරින් වර මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරමින් කටයුතු කරන බවත්, ඒ වගේම අපි සෑම නිලධාරියෙක්ම ඒ අයට පැවරෙන වගකීම් අපි බලාපොරොත්තු වෙනවා ජනතා අපේක්ෂාවන් ඉටු වෙන ආකාරයෙන් ඉටු කරයි කියලා. මගේ ප්‍රධානම අරමුණ වන්නේ ජනතා අපේක්ෂාවන් ඉටු වෙන ආකාරයෙන් මේ අමාත්‍යංශය කාර්යක්ෂම ලෙස ඵලදායි ලෙස මෙහෙවීම. ඒ සඳහා ඔබ සිළු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමින් සිළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුබ අනාගතයක් සිළු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. පිරිත් පැන් පිසිති පුතුනේ